ඉශ හමුදා මේවන විට කාන් युනිස්න गරයේ, හමාස් ්‍රස්ථවාද කලියයේ ප්‍රධාන මෙහෙුම් මධ्यස්ථානය තමන්ගේ ග්‍රහණයට නත්තුකරගෙන අවසානයි. හමස්්‍රස්ථවාද කල්ලයේ நாாய்ක යහියාසිින්वර්ගේ කාර් යාடය තුර රැඳී සිටින, ස්්‍රலா හමුදා මෙවන විට ගස්සාතීරයේ හමුදා බලගනදා හතරක් සම්पූර්ණයෙන්ම විනාශ කරදමීමට සමත්වී සිටිනවා. ඒ අනුව මෙවන විට ස්ශ්‍රල හමුදා ළඟාවිී සිටින්නේ ස්ට්‍රෑල හමස් හමුදා මෙහෙවමේ අවසන් අධියයටට වෙතයි ස්ට්‍රෑල හමස යුද්ධයේ මේ ගතවමින්තිපෙන්නේ එකසිය විසි දෙවන දිනයයි. ජාත්‍යන්තුර මාත්‍යවවාර්තා කරන ආකාරයට මෙවන විට ගාස්සාතීරිය තුළ එක් අන්ඳු බිම් අංලක්කෝ ආරක්ෂිතලෙස නම් කිරීමට හැකියාවක් ලැබෙනන්නේ හැ ගස්සාතීරය පුරාම දරුණු යුද මෙහුම් ක්‍රාත්මක වෙමින් පවතින අතර, ඉශවල හමුදා තමන්ගේ මෙහුම් තවදුරටත් වඩාත් ශක්තිමත්ව සිදු කරමින් සිටිනවා. ඉස්ශ්‍රල හමුදා ගස්සාතීරයේ ප්‍රදේශ ක්‍රමයිෙන්න් තමන්ගේ ග්‍රහණයට නතුකරගන්නා අවස්ථාවලදී ඔවුන්ට හමස් කල්යේ මෙතෙක් හෙළි නොවූ භයනක රහස් රැසක්ස වගෙනට හැකි වීතිබෙන් ා එයින් එකක් වන්නේ මිනිසුන් සමූල ගහතනය කිරීම සඳහා. තමන්ගේ සාමාජකින්ට අවශ්‍ය උපදෙස් සහ, අවශ්‍ය දැනුම ලබා දෙන පපුහුණු මධ්‍යස්ථානයක්. මෙම පොහුණු මධ්‍යස්ථානය තුළ, මිනිසුන් සහසිකව ගාතනය කරදවිම සඳහා. අවශ්‍ය සීලූම දැනුම ත්‍රස්ථවාතින් වෙත ලබාතින අතර ඒවාට අවශ්‍ය අවි අයුද ඒස්ට්‍රල හමුදා වෙත හමබීති පෙන් වා එම හமாස් කල්ලයේ නායකැන් තමන්ගේ ජීවිත අරක්ෂාවපතා සංගවිමස්නහා යොතාකත් කුඩා දරුවන්ගේ ලතු රපාසலක්ද අනාවරණය කර ගැනීමට, ඉස්ශ්‍රල හමුදා සමතුண. එ වගේම හමස් කලිය විසින් ස්ලාමීනිය ආගම නුසලකා හරිමින් දරුණු අන්ත වදී ඉස්ලාම් ආගමක් ඇදහීමට ගස්සාතිරයේ වාසේ කරන පලස්තින ජනතාවට බලපෑම් සිදුකර තිබෙන බවත්න් මේ වන විට ස්ට්‍රල බුද්්‍යංශනාාවපරණය කරගෙන තිබෙන් ා. එමෙන්ම යේ දිනිදී අනාාවරණිය වූ තවත් එකක් නගටු දායක පුවතක්ක වුණේ ගස්සාතිරයේ පලස්තින ජනතාවවෙේත ලැබෙන සමහරක් වෛ්‍යහතාර හමාස් ්‍රස්තවාදින් විසින් තමන්ගේ රොකට් ඉඳන ලෙස්ස භාවිතා කිරීමට කටයුතු කරන බවයි. ලෝකය පුරා මිනිස්සුන්ගේ ජීවිත අරක්ෂාකිරීම සඳහා භාවිතා කරන ද්‍රවිය සහසික ලෙස තමන්ගේ ත්‍රස්තවාදී කටයුතුවලට භාවිතා කිරීමට, හමස් කල්ලිය කටයුතු කරමින් සිටින්නේේ මේ ආකාරයටයි. එමෙන්ම ඉස්ට්‍රල හමුදා සැක කරන්නේ පලස්තිනයේ අසරනෙ ජනතාව වෙත ැබීමට නීමිත වෛද්‍ය ආධාර් සහ සහන රැකත්කන්ටේනර් රත. හොර රහස්සේම ත්‍රස්තවාදීන් වෙත ලැබීමේ මාර්ගයක් ඇති බවට. ඔවුන් ඒ පිළිබඳව විශේෂ අවධානකින් පසුවන අතර මීට පෙර ත්‍රස්තවාදින් විසින් පැහැර ගැනීමට උත්සාහ කළ කටේනයක්ද බෙර ගැනීමට ඔවුනට හැකිදුනාා. මෙවන විට ඉස්්‍රල හමුදා විසින්. මස්්‍රස්තවාදී කල්යේ රොහසිකත ලේකන මලියන සීයක් පමණස්වාගනීමට සමත්වීතිබෙන අතර. ඒවා අතරට නුදුරදීම එල්ල කිරීමට නමිතවතිබුණු ප්‍රහාර ඔවුන්ගේ සැලසුම් සහගිනි අිසම්බධ සැලසුම්ද අන්තර්ගතීතිබෙනවා. මෙවනවිට ස්ශ්‍රල බුද්්‍යාංශ විසින් මෙමල් ලේකන සියල්ම පරිීක්ෂා කරමින් සිටින බව සඳහන්. හාමස් ්‍රස්තවාදී කල්ලියයේ ප්‍රධාන මෙිහුම් අධ්‍යස්ථානය පිහිටා තිබෙන කාර්යාලස් හ උමන් මාර්ගවලට ඇතුළ වීස්සිටින ශ්‍රල හමුදා බලගන තවදුරටත් ඒවා මෙහෙවුම්බලින්දත්ත වෙනවා. මෙම මෙහෙමේදී මෙතෙක් ස්ත්‍රල හමුදාවට අනාාවරණය කර ගැනීමට හැකි වූ විශාලතම අවිිත්තවගේ අනවරණය කර ගැනීමට ඔවුන්ට හැකිවීටි පෙන්වාා. ස්ට්‍රල හමුදා විශ්වාස කරන්නේ මෙ මෙහෙුම අවසන් වන පිට හමස්කල්ිය නායක යහයාසින්වර තමන්ගේ භාරයට ගැනීමට ඔවුන්ට හැකිියාවක් ලැබීවියන්න. ඒත් තොරතුරුත් සමගින් මේ පනිට ස්ට්‍රල හමාස් යුද්ධයේ. නවත්තමතුර තුරු ඔබවිත්තගෙන අද ීඩියෝව අවසන් වනවා, නවතත් මෙවැනිව වීඩෝයකින් ඔබහාම ියුණුතුරු සිුලුදනාටම සුබදතපසාක්.